කාලෙකින් බඩවැල් දිගෑරන තරමට දෙසා පෑවා. කුමාර යාමිට පින්සිද්ද වෙච්චාවේ. මොකට පින් දෙනවද? අරමකුවර. සෙනෙහවන්ත කමට නෙටිටි කරලාලේ. ඉතින් මොකට පින් දෙනවද? කට කියව්වොත් අල්ල ලොබනව දැනගම් පාංකඩයක් මී කියාගන්නටවත් දැරිවෙන්ට. දැල් ලගගෙන හිටපිය කුක්කෙක් ගානට රිටිගලය. එතකොට මයි දෝනි දැම්මේ කියන්නේ මල්රාලෙකාට කුපිත වෙලා නටන්න තරන් දෙයක් මය දෝනි අතින් සිද්ධ වුණේ නැහැ කියලයි. ඒ කාරණාව තමා මම මෙච්චරක් වෙලා අප්පච්චිට තේරුම් කරන්න උත්සාහ කළේ. ඉතින් හත්ති ලව්වේ එහෙමනම් මේ මල්රාල පුතා මෙතන නටන්න තියාගත්තේ මයි දෝනිගේ මොනයන් අඩුපාඩුවා සිද්ධ වෙලාද? ඒක ඉතින් මල්රාල්ගෙන්ම තම අහ දැනගන්න වෙන්නේ. අප්පච්චි අහන ප්‍රශ්න වලට මං කොහොමද උත්තර බඳින්නේ? දෝනි, අම්මයි දෝනිට එකක් කියන්නම්. ඒ මොකද අප්පච්චි? දෝනි, ඔය රිටිගල රාලයාගේ පුතා හේතුව ඕනෙන්නෙත් නෑ. ඔය අලුදෙනී මහනිලමගේ පුතා මල්රාලයා ඕනෙන්නෙත් නෑ. මං වෙනින් නම්බුකාරයෙක් මයි දෝන්ට කරකාට හොයන්න. එතකන් මයි දෝනි පාඩුවේ ඉන්ට. ඒ හාමුදුරනේ මට කොහොමටත් කරකාරයක් බැඳගන්න උවමනා නෑ. මට මේ ඉන්න පාඩුවට ඉන්න ඉඩාරින්ට මොන කරදරයක්ද මේ? එළිය වුණත් රෑ වුණත් අප්පච්චි කටේම තියෙන කරකාර කතාවමයි. ඔල ඉතින් අරවෝ දෙන්නා මෙතන දත කන්නේම මෙතන හබ කරගන්නේම බොව කරකාරට ගන්න තමයි. ඉතින් ඒකට මම පලිද? ඒකට එවෝ දෙන්නව මේ වලවෙන් පිටමං කොල්ලා දාන්න. පිටමං කොරල මට මයි පාඩුවේ ඉන්න ඉඩාරින්ට. කරදරයක් නැත්තම් මේක බොට ඇති කරදරයක් නෑ. බොට ඇති කරදරයක් නෑ. මේ සේරවම කරදර මට නෙව. අප්පච්චි විතරක් නෙවෙයි මටත් මේ කරකාර කතාව දැන් මල වදයක් වෙලා තියෙන්නේ. මොකටේ දැන් මම මේ අවනඩුව කියන්නේ? ආ මේ වෙලාවට තමා මටත් මයිය හැරිච්ච අතකට යන්න හිතෙන්නේ. මොකද මේක කඟවේනෙක් ගානට බලමු. රිටිගලරාලේ මොකෑ බම් මේ කිනි කූන්ද? මේ බවලතු යටිට ආකාසි වගේ ආරච්චිලා මේ ඉන්නව මේ වෙනස් වෙනවා. මොකෑ කුමාරයාමි අදත් බොට කීවද
වලව්වෙන් දොට්ට බැහැපංග කියලා. එහෙම කිව්වනම් යන්ට බැරිය. එහෙනම් සිද්ධ වෙච්චි සන්තෑසිය පැහැදිලිව කියකෝ. මං ඒ ඔපස්සෙන් පව් කියන්න. හොඳා හොඳා. එහෙමනම් බොගේ ඔය රත් වෙච්චි ලේ ධාතුවත් නිවාගෙන වලව්ව දිහා වරෙන්කෝ. මට අද බෙහෙත් පොට්ටනේ 7-8ක්ම තියෙනවා බෝලව්ව කොටා ගන්න. හොඳා මං ඉන්නවා. හොඳා. මල්රාල් මොකද්ද ඔය අපේ අප්පච්චිට අර කියන්නේ? මම මොකද්ද ඔය කියවුවද? මං හේතු අයියන් හිටු අයට වඩා ලෙංගතුකම් පානවයි කියලා. ආව් මං කියවුවා. අහස පොළොව නුහුලන කතාවක්නේ මල්රාල්. මං කවද්ද එහෙම දෙයක් කිරුවේ? කවද්ද? හැමදාම හැමදාම. තව පිච්චිකටවත් මායින් කරන්න නැතුව අර වෙදකාමරත් රිංගගෙන හිටියේ. පත්තියනේ කියන බේගල්. බේගල්? මේ කියන්නේ බේගල් නෙමෙයි බොණ්ඩියේ. මගේ නේත්‍ර දෙකට දුටුව දේවල්. නේත්‍ර දෙකට. ඔව්. දුටුව දුටුව. ඒ දැන් බොයේ කතාවක් නැහැ කියනවද? ඒ හාමුදුරුවනේ ඔය කියන ගල් පැලන බින්න වලට කටේ මහ ගෙඩි දමන්න ඕනේ. කොද්ද බුණ්ඩිය කියුවේ? මාමා තාලින්ද? නැත ගන්නෑ. ඔබ මට මක් කරන්නද? ඔය පිරිමි කමද්ද මල්රාලි? කාත් කවුරුවත් නැති මට මුරු බේගල් කිය කිය හයිරංකම් පාන්නේ? පිරිමික් නෙවෙයි නම් රිටිකලද පොගේ පිරිමියා? අවලම් රිටිකලද? කතා කරපියා. යාලු දෙනියා මක් කරනද බල? බෝත් ආවද? මේකි කුලල කඩලා මේකි කම්මුතු කරන්ටයි හදන්නේ. ඇයි අතරි නැගුවේ නේ ත්‍රපුංචි මිනිකේව? දෙයි හාමුදුරනේ කොලා දෙන පැටලෙන්න නම් තනන්න එපා. මගේ දරු දෙන්නව දකින හැම මොහොතකදීම මට මගේ රම්මැණිකව සිහිපත් වෙනවා. මොන ක්‍රමයකින්ද මම මේ සිතුවිල්ල නතර කරගන්නේ? තරු දෙන්නටම පිහිටලා තියෙන රම්මැණිකගේ රූපෙමයි. ධෝනි නම් උන්නගේ කපාපු පළුව. හෙඩින් ඉදම තමයි බල මටත් කියන්න තියෙන්නේ. ඒ හා
දරුවනේ නතර කරගනින්න බොලාගේ කුලල් කාගෙනින්න ලම්පී කැපිලා බොලා දෙන්නටම අනේ අප්පච්චි බලා අප්පච්චි හදේනේ මක්කලේ යර ආදට මහතුරු එක ආයත් වංගියක් වලව්වට වතුර ඉංගලවත් ආ අප්පච්චි 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 මොකද උනේ මොකද මේ කලබල අප්පච්චි අර මල්රාලා යන්නේ හේතුව යන්නේ ආ මරා ගන්න තනනවා මොකක් මෙව්වන්ට කිරෙන් කාලා තෙල වැඩි වෙලාවත් හ්ම් යමන් බලන්න සිලින්දියෝ සිලින්දියෝ බෝ කාල අහවරනම් කෑම් මේ සස් කරපන් දෙන්නටම කියන්නේ. බොලල්ලා දෙන්නව මම මේ ලග්ග ගත්තේ ප්‍රතිකර්ම කරන්න. බොලාට ඒ ප්‍රතිකර්ම අවශ්‍ය නැත්නම් මෙහෙම් පිටමන් වෙලා යන්න පුළුවන්. දෙන්නට. ඒකට මගේ හිතේ දොසක් නැහැ. බොලල්ලා දෙන්නම දැන් මෙතනින් පිටමං වුණොත් හොඳයි. ගියාදමුයනගෙටවත් ගියාද මල්රාලා යන්නේ වෛර බැඳ ගත්තද මන් දප්පච්චි ඇදගත්තුවා තෝමනා නටු නටන්ඩ එක නාඩක මඩුවක් නෙවෙනව එක සියමලා කොට බලව නටුන්න තන්ට ඕමනා ආරච්චි පට්ටමට ඕමනා පිළිවලට ඇතිද අර්ධනය උන්ට ඕමනා පිළිවලටයි ප්‍රතිිකල උන්ට ඕමනා පිළිවලටයි මය වලා වේ නැටුම් පාටිට දෙන්න බැරුවා දැන් ඉතින් කීවනය අප්පච්චි දැන් ඇති
එලිවෙන Java මයිත් එක එල්ලෙන්ට හදන්නේ. පුළුවන් තරම් ඉක්මනින් මේ තොලොංචිලා පල. ඒ දින්ගිතම තමයි මටත් බුල කියන්න තියෙන අලුදිනියෝ. උන් ආයේ දෙන්නම පැටලෙන්න නම් තිබා ගන්න එපා. මං දැනුත් කියන්නේ බෝය යන්නේ නිස්කාරණ ගමන සිරිමල් පුතේ. හිතප්ප පොන්නතේ කොහොමත් ඒකෙන දුක්ෙන් දුමනාවකුත් නැහැ. මට ඇති දුකක් නැහැ. මම මොකටද දුක්ෙන්නේ? බෝනවෙත කිව්වේ මේකට කලින් යන්න කියලා. මං? මං කියවු කෙන් ගෙඩියක් නේ. මං සීබලගුඩින් අපිට දුවන්නේ. බලමුකෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.